පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ එම පෙරමුණේ මැති ඇමතිවරුන් අවස්ථා තුනකදී අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ඊයේ දහවල් පළමු හමුව පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමගයි. එම හමුවේදී මෙම මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පවත්වාගෙන යා යුතු බවයි. ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමු වූ අතර අවසන් සාකච්ඡාව පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සමගයි ඊට පාටලී චාම්පික රණවක රිෂාඩ් බදියුදීන් රවුෆ් හකීම් සහ මනෝ ගණේෂන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. පවතින ආණ්ඩුවේ ආකාරයෙන්ම පත්වාගෙන යාමට අදාළ සාකච්ඡාවේදී තීරණය වූ බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියා සිටියේ. එමෙන්ම ආණ්ඩුවේ සිටීමට කැමති නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව තුළ කටයුතු කිරීමටත් ඊට අකමැති නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යාමටත් හැකි බවට එහිදී තීරණය වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවයක් ඇති වී තිබෙනවා. ඒ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර ජනාධිපති නිල නිවසේ ඊයේ රාත්‍රියේ පැවති හමුවේදී එම කමිටුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතින් පස් දිනකුද එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතින් පස් දිනකුද පත් කිරීමට නියමිතයි. එම නියෝජිතින් පත් කිරීම අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එසේම එම කමිටුවේ තීරණය අද පසුවරුවේ ජනාධිපතිතුමා වෙත ලබා දීමටද එකඟතාවයකට පැමිණි බවයි වාර්තා වන්නේ. අපට පැහැදිලිවම කියන්න පුළුවන් දෙපාර්ශ්වයෙන් විශේෂිත කමිටුවක් ස්ථාපනය කළා. කොහොමද යහපාලන රජය ඉදිරියට කරගෙන යන්නේ කියන එක පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරලා ඉක්මන් නිගමනයක් රටට ඉදිරිපත් කළා. එතකොට ඔබතුමාලගෙන් කලින් ආරංචියක් ආව අවුරුදු දෙකමාරක් එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් කරන් යනවා කියලා. මේ ගැන මතය මොකක්ද එතුමා? මම කියන්නේ සාකච්ඡාවේ නිගමනය. මම හිතන්නේ ආරංචි පිළිබඳව නෙමෙයි කතා කළ යුත්තේ, අපි ආපු නිගමනය. නිගමනය තමයි ප්‍රධාන කමිටුව ස්ථාපනය කරලා ඒ ප්‍රධාන කමිටුව හරහා කොහොමද යහපාලන රජය තිබුණටත් එදී ශක්තිමත්ව පිරිසිදුව විනිවිද භාවයෙන් යුක්තව රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා සුඛ විහරණය උදෙසා කොහොමද අපි වැඩ කටයුතු කරන්න කියන එක පිළිබඳව ඒ කමිටුව සාකච්ඡා කළා. ඉක්මන් යෝජනා ජනාධිපතිතුමා විසින් නැත්නම් ජනාධිපතිතුමා අගමැතිතුමා දෙන්නම එකතු වෙලාද මේ කමිටුව හෙට දිනේ තීරණය කැබිනට් මණ්ඩල රැස්වීම රැස්වීමේදී නන්තික යෝජනා යෝජනා වීමෙන් ඒ කමිටුව පත් කරලා මම හිතන්නේ වැඩි කාලයක් ගන්නෙ නැහැ. හැටමත් කිටි කාලයක් තුළ ඒ ඉදිරියට යන යෝජනා ටික ක්‍රියාත්මක යහපාලන රජය ඉදිරියට යා යුත්තේ කොයි ආකාරයට කොයි වැඩපිළිවෙලක් අනුවද කොයි ක්‍රමවේද අනුවද මොනවද ප්‍රතිපත්ති මේ තියෙන්නේ මේ සියලු කරුණු කාරණා පිළිබඳ සාකච්ඡා වෙන්නේ අර ප්‍රධාන කමිටුව හරහා. ඉතින් මම ඔබතුමන්ලාට නොමු දෙයක් ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක තමයි සත්‍යය.